ටීවීකේ දකින්න නැති ඉන්ටර්නෙට් එකේ විතරක් දකින්න තියෙන ෆැෂන්, සෝෂල් මීඩියා ට්‍රෙන්ඩින්, එතනින් ගියාම ගොසිප්, ටෙක්නොලොජි ගැන කතා කරන්න ඔෆ් ද ඩේ. ඔය ලිස්ට් එකේ ඉතින් කොච්චර කිව්වත් වැඩක් නැහැ. මේ කට්ටියට හරි ප්‍රශ්න මොනවද මේ මම කතා කරන්න කියලා. ගිය සතියේ මම ඔයගලන්ට කිව්වනේ ඔයගලන්ගේ අදහස් මට කියන්න, ඔයගලන්ගේ ඔපිනියන්ස් මට කියන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා කියලා. ගොඩ දෙනෙක් කමෙන්ට් කළා ඉබේ YouTube එකේ, Facebook එකේ යාළුවෝ හරහා මට ඉන්බොක්ස් කරලා තිබ්බා. Thank you very much. ඒ අතරින් සමහර අයට ප්‍රශ්නයක් තිබ්බා, මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ස්කෝප් එක මොකද්ද, හැමදේම ගැන කතා කරනවා, මොකද්ද අපිට තේරෙන්නේ, doesn't make sense කියලා. ඇත්තටම කියන්න ඕනේ අපේ මේන් ෆෝකස් එක වෙන්නේ social media trendings. ඉතින් social media එකේ අද කතා කරන දේ නෙමෙයි හෙට ට්‍රෙන්ඩ් වෙන්නේ. අද politics ට්‍රෙන්ඩ් වෙනවනම් හෙට music, අනිද්දා technology. ඉතින් අපිට කලව මේ හැමදේම ගැනම කතා කරන්න සිද්ධ වෙනවා. තව සමහර අයට පොඩි confusion එකක් තිබ්බා, මේක tech show එකක්ද කියලා. මේක ටෙක් ෂෝ එකක් නෙවෙයි. ප්‍රිසයිස්ලි ටෙක් ෂෝ එකක් බලන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ මලින්දගේ ටෙක් ට්‍රැක් channel එකට ගිහිල්ලා ටෙක් ෂෝ එක බලන්න. අපි පල්ලේ link එක දාන්න. නබීල් අපිට කියලා තිබ්බා Asus Transformer Book 100 එක ගැන කතා කරන්න කියලා. YouTube comment එකක් දාලා තිබ්බා. ඒ නිසා මම පළවෙනි news එක විදිහට ඒක ගැන කතා කරනවා. Asus Transformer Book 100 කියලා කියන්නේ දැනට market එකේ available thinnest Windows tab එක. මේක හදලා තිබ්බේ ඇත්තටම MacBook Air එකත් එක්ක compete කරන්න. පෞගිර සතිය තිබන්නේ CS 2015, මේකෙදි තමයි මේක මුලින් ඉන්ට්‍රඩියුස් කරේ. ඒකෙදි ඉන්ට්‍රඩක්ටරි වීඩියෝ එකේ තිබ්බේ මේ MacBook Air එකත් එක්ක කම්පැරිසන් එකක්. කොහොම වුණත් මේක ටැබ් එකක් වගේම ලැප්ටොප් එකක් විදිහට යූස් කරන්න පුළුවන් හේතු කීපයක් නිසා. එකක් තමයි 4GB ගේ වගේම 8GB RAM වලින් available. ඒ වගේම 64 128 SSD වලින් available. Quad HD, Full HD versions දෙකුත් තියෙනවා. මේ ටැබ් එකත් එක්ක කීපෑඩ් එකකුත් එන නිසා performance උත් හොඳ නිසා මේක ලැප්ටොප් එකක් විදිහට use කරන්න පුළුවන්. ඊට වැඩිය මේ හොඳම news එක තමයි 8 hours battery life එකක් තියෙනවා. Battery life අපිට හරි ප්‍රශ්නයක් නේ. ඕගොල්ලොත් ටැබ් එකක් නැත්තම් ලැප්ටොප් එකක් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් price එක ගැන concern නේ. මේක දැනට starting price එක හැටියට $800 mark වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ටැබ් එකක් ලැප්ටොප් එකක් ගන්නවා නම් මේකත් consider කරන්න. ගියවුරුදේ ෆයිනල් එපිසෝඩ් එකේදී මං කිව්වා ඉන්ටර්විව් මූවී එක රිලීස් වෙන්නේ නැහැ කියලා. මාත් ඇඳුනාද මන්දා. හැම වෙබ්සයිට් එකක්ම වගේ ලොකු බස් එකක් ඇති කරා මේ මූවී එක රිලීස් කරන්නේ නැහැ කියලා. එහෙම කිව්වට ඔය අපූර්වව රිලීස් කළා දෙන්නේ. මේ මූවී එක රිලීස් වෙන්නේ නැහැ කියලා අර එක්ස්පෙක්ටේෂන්ස් ඔක්කොම නිකන් වැඩි කරලා මිනිස්සුන්ව දුකටපත් කළා, මා අඬවලා, මා රිදවලා ඔක්කොම කරේ. මේක මාකටිං ගිමික් එකක් වෙන්නත් පුළුවන්. මම හිතනවා මේක මාකටිං ගිමික් එකක් වෙන්න ඕනේ. තියටර් සීමිත ප්‍රමාණයකට තමයි කොහොම වුණත් මේ දැන් විදි රිලීස් කරලා තියෙන මූවී එක. ඒ තියට්‍රිකල් රිලීසස් වලින් $6 million මේ විදි earn කරලා තියෙනවා. ඒ වගේම ඩිජිටල් සේල්ස් වලින් $40 million මේ විදි හොයලා තියෙනවා. හැබැයි දුක සීන් එක $75 million ගින් තියෙන මේ මූවී එක හදන්න. කොමුණත් මාසයක් විතරනේ මේක රිලීස් කරලා බලමු තටියක් කර ගිහිල්ලා කොහොමද ප්‍රොෆිට් ලබා ගන්න කියලා. 25th නෑ 24th ඉඳලා Netflix එකෙත් අවේලබල් මූවී එක. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන දන්නවනේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන මේ වෙනකොට ලෝකයේ කට්ටිය අදහස් දෙකක් දරනවා. එක පිරිසක් කියනවා අපිට ෆියුචර් එකට යනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අනිවාර්යයෙන්ම ඕනේ කියලා. තව පිරිසක් කියනවා හියුමන් රේස් එක විනාශ වෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරියට හැදුවොතින් කියලා. කොහොම වුණත් ස්ටීවන් හොකින් වගේ කට්ටිය නම් කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරියටම කියන්නේ ප්‍රොපර්ලි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් එළියට ආව දවසට human race එකේ අවසානය එතන කියලා. Elon Musk කියලා තිබ්බා මේ artificial intelligence create කරනවා කියන හරිඥාන් demon කෙනෙක් සමන් කරනවා, අපේ සමන් නෙවෙයි සමන් කරනවා වගේ වැඩක් කියලා. Elon Musk උයි තව විද්වතුන් පිරිසකෝයි open letter එකක් ලියලා තිබ්බා කොහම වුණත් artificial intelligence අපිට future එකට යද්දී අත්‍යවශ්‍යයි කියලා. ඒ විතර නෙමෙයි $10 million donate කරලා තිබ්බා Elon Musk artificial intelligence වලට. Skynet එකට වුණා වගේ වැඩක් නොවෙන්න වග බලා ගන්න කියලා කොන්දේසියෙන් මත. මේ වෙද්දි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යූස් කරන්නේ ලැන්ග්වේජ් ප්‍රොසෙසින්, ෆේස් රෙකග්නිෂන්, ඩ්‍රයිවර්ලස් කාස් වගේ පොඩි පොඩි දේවල් කරන්න. කොහොම වුණත් මේකට මේ වගේ දේවල් වලට ට්‍රූ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන අමාරුයි. මොකද මේක වැඩ කරන්නේ මේකට ෆීඩ් කරලා තියෙන වේරියබල්ස් එක විතරයි. අලුතෙන් දෙයක් හිතන්න හැකියාව නැහැ. බිස්නස් ඉන්සයිඩ් එකට අනුව 2013 වෙද්දී හොඳම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක හැටියට නම් කරලා තිබ්බේ MIT එකේ concept net 4 කියන එක. මේකේ
මොන්ටිසෝරි ළමයෙක් නැත්නම් කින්ඩර් ගාඩන කෙනෙක්ගේ ෆන්ක්ෂනැලිටියකට සමාන ෆන්ක්ෂනැලිටි එකක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මේ වෙද්දි කන්සෙප්ට් නෙට් 5.3 රිලීස් කළා තියෙනවා. ඔයගොල්ලෝ ඩිවලොපර් කෙනෙක් නම් පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා, ඒක ෆ්‍රී. ඔයගොල්ලෝ නිකන් බලලා මේක පාවිච්චි කරලා ඉනොවේෂන්ස් කරන්න හැකියාවක් තියෙනවා. හා මේ විශ්ව දාලා තියෙනවා WhatsApp PC version එකක් රිලීස් කරන්න යනවා කියලා. මේ විස්තර ලබන සතිය කියමුනේ. ඉතින් ඔයගොල්ලෝ කැමති දේවල් අපිත් එක්ක කතා කරන්න, ඔයගොල්ලන්ගේ thoughts share කරන්න, ඔයගොල්ලන්ට YouTube එකේ comment කරන්න පුළුවන්, Facebook එකේ අපිට inbox කරන්න පුළුවන්, නැත්නම් post එකක් දාන්න පුළුවන්. thumbs up එකක් දෙන්න අමතක කරන්න එපා, subscribe කරන්න අමතක කරන්නත් එපා.